දැන් මේ නාට්‍ය ගැන කතා කරද්දී දීප්ති මටත් පොංචි ප්‍රශ්නයක් අහන්න හිතුණා දැන් ඔබ මේ ගුවන් විදුලි නාට්‍ය තිර රචනා කරලා තිබෙනවා කියලා දැන අපි දන්නවා එතනදී දැන් ඉස්සර දැන් ගොඩක් මේ මිනිසුන් අතරට ගියපු ගුවන් විදුලි නාට්‍ය තියෙනවා මුවන් පැලස්ස වගේ මං හිතන්නේ හවස් වෙනකොට ඒ වෙලාව වෙනකොට ගෙවල් වල රේඩියෝ එක ළඟට ගිහිල්ලා මේ ගුවන් විදුලි නාට්‍ය වලට අහන් ඉන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා රූප රචනා තිබුණ නැහැ නමුත් මේ හඬ තුලින් මිනිස්සුන්ව මේ ගුවන් විදුලි නාට්‍ය කෙරෙහි ගුවන් විදුලි නාට්‍ය වලට ඇද ගන්න පුළුවන් කමක් තිබුණා. දැන් ඒ විතරක් නෙමෙයි මට මතකයි මං හිතන්නේ එක්තරා මට ඒ ගුවන් විදුලි නාට්‍ය නම මතක් වෙන්නේ නැහැ. රජ කතාවක් සම්බන්ධව ගුවන් විදුලි නාට්‍යයක් ගියා. එතකොට මේ අශ්වයෝ එහෙම දුවන සද්දේ පව බොහොම ලස්සනට අරගෙන තිබුණා. දැන් ඇයි වර්තමානයේ මේ ගුවන් විදුලි නාට්‍ය බිහි වෙන්නේ නැත්තේ මේ රූපවාහිනිය නිසාද එහෙම නැත්නම් මේ ක්‍රමය අභාවයට යන ගුවන් විදුලි නාට්‍ය බිහිවීම අඩු වෙන්න මොන වගේ හේතුද තියෙන්නේ ඔබ මොන වගේ අදහසක් තේකන දරන්නේ? ඔව් පැහැදිලිව දැන් මම මට වෙච්ච දේක් කිව්වොත් එහෙම දී මේ වෙනුනේ මේ ගුවන්විදුලි අපි මං කියන්නේ මම මාසෙකට ගුවන්විදුලි නාට්‍ය හතරක් විතර ලියපු කාලේදී මට ලියුම් ගෙවලා ගුවන්විදුලි නාට්‍ය ලියාගත්තා. මේ මේ මෙහෙම ගුවන්විදුලි නාට්‍ය ලියාගෙන ඉන කාලේ තමයි රූපහණියේ ගුවන්විදුලි සංස්ථා ඉස්සරහම තමයි රූපහණිය ඉදි වෙනවා. දැන් ඒත් එක්කම තිල් නාට්‍ය පටන් ගන්නවා. ඒකට මුල්ම රූපහණියේ ළමා නාට්‍යයේ මොරගිරි ගමන ලිව්වේ මම දෙවෙනි එක සිසිර කොතලාවල අධ්‍යක්ෂණය කරේ. ඒ වගේ අපිට ගුවන්විදුලියේ තියෙන දේවල් අකුලගෙන ගිහිල්ලා ඉස්සරහ වත්තට ගිහිල්ලා දැන් තිර රචනා ලියන්න වැඩි පටන් ගත්තා. සහ ඒකේ පොඩි වෙනසක් තිබ්බා මේ ගෙවීම් කරනවා. ඔව්. ගුවන්විදුලි නාට්‍ය රුපියල් 300 නම් හම්බෙන්නේ තිර රචනා රුපියල් 3000ක් වගේ හම්බෙන්නේ. සේරම දෙනා මේ පැත්තට යන්න ගත්තා. හොඳම කෙනා තමයි දැන් හොඳම නවකතාකාරයෙකුගෙන් හිටපු සෝමීර සේන. සෝමීර සේන තනි කර තිර රචකෙක් බවට පත් වෙලා තමයි ඔහුගේ ජීවිතේ නිමා වෙන්නේ. නිමා. ඔව්. මේකට අපිත් අහුණා. හැබැයි මම අතරමැදට පෑන්නොත් මම තාමත් විශ්වාස කරනවා ගුවන්විදුලි නාට්‍යවල ඒ විනාඩි 30 විනාඩි 30ක්ම තිබ්බා 29ක් කර තිබ්බා ඒ තුල තිබුණු කලාත්මක භාවිතය ඒ සාහිත්‍යික ගුණය කවදාවත් අපිට රූපහරි නාට්‍ය මුල් කාලේ පැයක නාට්‍යයක් අපි කරේ ඒකාංගී නාට්‍ය පැයකනේ ඒ පැය තුල යම් ප්‍රමාණයකට කරගත්තා නොත් ක්‍රමක්‍රමයෙන් එන්න ගිඩිය ගිහිල්ලා අපි මේ අත්පත් වුණා ටෙලිවිෂන් එකට ඒ රචකව කවුරුත් නැතුව ගිහිල්ලා ගුවන්විදුලි නාට්‍යයේ කඩාවැටෙන පමණක් නෙමෙයි ශ්‍රාවකයෝ නැතුව ගියා. අදත් තියෙනවා ගුවන්විදුලි නාට්‍යය. තිබ්බට කවුද අහන්නේ? ඉස්සර අපි ගුවන්විදුලි නාට්‍යයක් ලියලා පහුවෙන්ද බස් එකේ නැගම කොන්දොස්තරත් තමයි නාට්‍යය. ඒ වගේ හරි ජනප්‍රිය බුකරිදු මුවන් පැලස් වගේ නාට්‍යල වාර්තා පිටු නාට්‍ය බවට පත් වුණා. මං ඒ කාලේ මකරාගිතානාම කියලා ඒකද දන්නේ මොකද ඒකේ තියෙන මකරාගිතානාමේ තියෙන අර මේ සුදු රැවුල හැම ඉන්න ශක්ති බණ්ඩාරක විජේතුංග එහෙම හිටපු ඇඩ් කරපු ඒවා අතිශය ජනප්‍රිය වුණා. මොකද රූපහරි නෑනේ ටෙලිවිෂන් එක වෙනුවට මේ මේ බැලු ඇහුවේ තෙල් නාට්‍ය වෙනුවට බැලුවේ කොටස් වශයෙන් පළවෙන මේ ගුවන්විදුලි නාට්‍ය. ඉතින් ඒක ඒක කලාවක් වශයෙන්ම වැටුනේ අර තිබ්බ රූපහරි සම්ප්‍රාප්තියත් සමග තමයි.